What's up guys? Mga ito ko lang sa ating biligan ng mga YouTube channel na kata. Mga naman zaman yaku. Ada api katakaran niyan ni. Loke na losers la. Eka ni paraje vetcha minisu na tam paraje vemin pinisu. Vemin pauti ni minisu. Eka ni jiwite diunu vemin diunu venne nanti. Diunu venne beriwa inna katiye. Anugaman eka na sa vitin vita karna kriya kipe eka na tamay api katakaran niyan ni. අපි පටන් ගන්න කලින් වීඩියෝ එක මම කියන්න කැමති ඔයා තාම මේ වගේ ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයා මේ වගේ topics ගැන කතා කරන අහන්න විටින් විට කැමති නම් අනිවාර්යෙන් subscribe button එක ඔබලා ඒක හැමති තියෙන bell sign එක ඔබන්න එතකොට අලුත් වීඩියෝ එකක් අපි post කරනකොට ඔයාට අනිවාර්යෙන් notification එක එනවා එතකොට අපි පටංගම අපේ topic එක අංක 1 එයා හැම වෙලේම කියන්නේ අංක 1 I'll start on Monday which means ඔයාට මොකක් හරි වැඩක් තියෙනවා කරන්න. ඔයා ඒක පස්සට දානවා. ඔයා ඒ වෙලාවේ කරන්නේ නැහැ. උදාහරණයකට අද කරන්න තියෙන දේක් අද කරන්නේ නැහැ. හෙට කරමු. අනිද්දා කරමු. ආ දැන් වීකෙන්ඩ් එක තියෙන්නේ. අපි ඊළඟ සඳුදෙල පටන් ගමු කියලා කල්ලාදෑද ඉන්නවා. මේක දියුණු වෙන ලක්ෂණයක් නෙමෙයි. මේක ආපස්සට යන ලක්ෂණයක්. ඒ කියන්නේ මෙයා රිවර්ස් ගියර් එකේ යන්නේ කියන එක තමයි ඒකේ අදහස. දෙවෙනි දේ මොකක් හරි වැරද්දක් වුණාම ඒකේ කිසිම රෙස්පොන්සිබිලිටියක් එයාගෙන නැහැ. It's not my fault. ඒක මගේ වැරද්දක් නෙමෙයි. මට කැසි මට කරන්න දෙයක් නැහැ. එයා කරේ ඒක එයා තමයි එයාගේ වැරද්දෙන්ද තමයි ඒක උනේ. ඒක මගේ වැරද්දින්ද නෙමෙයි. මේක හරීම වැරදි හැබිට් එකක්. මේක අපි අපේ අතින් මොකක් හරි වැරද්දක් වුණොත් අපි අනිවාර්යෙන් රෙස්පොන්සිබිලිටි ගන්න ඕනේ. තුන්වෙනි කරුණ I can't. මට බෑ. කිසිම දෙයකට එයා ඉස්සරහට එන්නේ නැහැ. එයා වොලන්ටියර් කරන්නේ නැහැ. තමාගේ වැඩ කොටස එයා හරියට කරන්නේ නැහැ. එයා හැම වෙලේම වෙන මිනිස්සුන් ඇගේ පටවන්න තමයි බලාගෙන ඉන්නේ. මේක තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ It's not fair. It's not fair. ඒක සාධාරණ නෑ. ඇයි එහෙම කරලා තියෙන්නේ? ඇයි එයාට විතරක් දුන්නේ? ඇයි මට දුන්නේ නැත්තේ? It's not fair. එතකොට එයා හැම වෙලේම fair ද unfair ද කියන එක බල බල ඉන්නවා. එයා ඉනිෂියේටිව් එක කරන් ඊළඟ ස්ටෙප් එකට යන්න හදන්නේම නැහැ. පස්වෙනි කාරණේ I don't have time මට වෙලා නැහැ මොනවා කතා කරන්නත් මට වෙලා නැහැ මම busy මගේ ෂෙඩියුල් එකේ මම යන්න ඕනේ එතකොට එහෙම දිනනකොට අපි ගොඩක් කට්ටියව දකිනවා අපි හම්බ වෙනවා අපේ යාළුවෝ වෙන්න පුළුවන් ෆැමිලි එක වෙන්න පුළුවන් මොන වෙලේ කතා කරත් වෙලාව නැහැ අර busy මේ busy කියලා කියනවා ඉතින් ඒක එච්චර හොඳ කාරණයක් නෙමෙයි අපි දිනු වෙන්න ඕන නම් අපේ ප්‍රයොරිටිස් ටික හදාගෙන ඒ ඕන විදියට අපි අනිවාර්යෙන් ටයිම් ඇලෝකේට් කරන්න පුරුදු වෙන්න ඕනේ ඊළඟට හැම දෙයකටම ඔෆෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ කවුරු හරි මොකක් හරි කිව්වොත් මෙයා ෆුල් අප්සෙට් වෙනවා. එහෙම අපි කවදාවත් ඔෆෙන්ඩ් වෙන්න හොඳ නැහැ. I get offended very easily. ඒ කියන්නේ හරිම වැරදි. එයා ස්ට්‍රොං කෙනෙක් වෙන්න ඕනේ පොඩි පොඩි දේවල් වලට එයා පර්සනල් ගන්න හොඳ නැහැ. එහෙම වුණොත් එයාට ඉස්සරහට යන්න හරි අමාරුයි. ඊළඟ කාරණේ තමයි he is lucky. ඒ කියන්නේ එයාගේ එයාට ඉස්සරහට පුද්ගලෙක් ගිහිල්ලා ඉන්නවා ජීවිතේ. එයාට වඩා හොඳ ස්කෝර් එකක් කරන් තියෙනවා. එයාට වඩා හොඳ කාර් එකක් කරන් තියෙනවා. නැත්නම් එයාගේ බිස්නස් එක හොඳට දියුණු වෙලා යනවා නම් එතකොට මෙයා කියනවා එයා ලක් එකෙන් තමයි ඉස්සරහට ආවේ. එයා ලක් එකෙන් තමයි ඉස්සරහට ආවේ කියලා කියනවා. නෑ ලක් එක තියෙන්න පුළුවන් පොඩි ප්‍රතිශතයක්. වෙනකොට hard work, dedication කියන එකෙන් තමයි මිනිස්සෙක්ට ඉස්සරහට යන්න ගොඩක් උදව් වෙන්නේ. ලක් එක කියන එක වැඩ කරන අනිවාර්යයෙන් මම නෑ කියන්නේ නෑ හැබැයි hard work dedication තියෙන කට්ටියට තමයි ලක් එක වැඩ කරන්නේ එහෙම නැතුව නිකන් අපේ පාඩුවේ ගෙදර වෙලා නිදාගෙන හිටියා කියලා අපිට ලක් එක වැඩ කරන්න එන්නේ නෑ ඊළඟ කාරණේ I am too tired මේ පුද්ගලයා මොන වෙලේ බැලුවත් මහන්සි වෙනවා අනේ මට දැන් නම් මේක කරන්න බෑ මට ටිකක් මහන්සි මම පොඩ හාන්සි වෙලා ඉන්නම් හෙට උදේට කරමු දවල් වෙලා කරමු මේකද එච්චර හොඳ කරුණක් නෙමෙයි මේකෙන් උත් එයා අවසට එනවා එයා ඉදිරියට යන්නේ නැහැ ඊළඟ කාරණේ easy for you to say එතකොට මෙයා හැම වෙලේම කියන්නේ ඔයාට නම් කියන්න ලේසි අපිනේ දන්නේ අපි කොච්චර කට්ටක් කරනවද කියලා කොච්චර අමාරුද කියලා අපිනේ දන්නේ කියන එක හැම වෙලේම කියගෙන ඉන්නවා ඉතින් මේ කරුණු 10 අපි කතා කරපු කරුණු 10 හරි වැදගත් මේ 10 අන්තර්ගත වෙලා තියෙන negative energy මේකෙන් මෙහෙම ගියොත් මිනිහෙක්ට ඉස්සරහට එන්න බෑ මං හිතනවා අපි මේ කරුණු 10 අපේ ජීවිත වලින් අපි ගලවලා දාලා මේ වීඩියෝ එකේ මොකක් හරි ඉගෙනගෙන ඇති කියලා අපි ඉස්සරහට අපේ ජීවිතේ මේක තියෙනවා නම් අනිවාර්යෙන් මේකෙන් අපි මිදෙන්න ඕනේ. මින් ඉදිරියට මේවා අපි අනුගමනය නොකර හොඳ පුරුදුවට අපේ ජීවිතේ හරව ගන්න ඕනේ. මම හිතනවා මේ වීඩියෝ එකේ ඔයගොල්ලෝ මොනවා හරි ඉගෙන ගන්න ඇති කියලා ඔයගොල්ලෝ හිතනවා මේක යූස්ෆුල් කියලා අනිවාර්යෙන් ලයික් කරන්න, subscribe කරන්න මගේ channel එක, එතකම මේක යාළුවොත් එක්ක share කරන්න. Thank you very much. ආයෙත් අපි හමු වෙමු.